අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරුණේ අංක 1 සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය කිරීම සීමා කෙරේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි අන්තර් පළාත ලංකා ගමනාගමන පෞද්ගලික බස් රථ සහ දුම්රියන් අද මධ්‍යම රාත්‍රියේ සිට නවති පළාත් ඇතුළත ගමනාගමනය සාමාන්‍ය පරිදි අඛණ්ඩව දෙවන දිනටත් 2500 ඉක්ම වූ ආසාදිතයින් ඊයේ දිනෙන් වාර්තා වෙයි බස්නාහිරෙන් ආසාදිතයින් 1200ක් මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවත් ඊයේ දිනෙන් මාස 3ක බිලින්දියකුත් ඒ අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි ඉන්දියානු වෛරස ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ මගී ගුවන් යානා ඇතුළු වීම తాවකාලිකවත් හිටුවයි මැලේසියාවත් සිය රට වසා දමයි රට පත්ව ඇති වත්මන් තත්ත්වයට වගකිව යුත්තේ ආණ්ඩුවයි සජිත් කියයි සර්වපාක්ෂික සමුලුවක් ඉල්ලූ සමගි ජනබලවේගයට ඇමති නාමල්ගෙන් පිළිතුරු කොවිඩ් වසංගතය හමුවේ රජය වගකීමෙන් ක්‍රියා කළාද අනුර ප්‍රශ්න කරයි ආන්දෝලනයකට තුඩු දුන් මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැම්සා තෙත්බිම් කලාපයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ප්‍රථමයෙන් දේශීය පුවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය එළබෙන 30 වනදා දක්වා ක්‍රියාත්මකයි. මේ අතර පළාත් අතර සිදුවන ගමනාගමන කටයුතු සඳහා ළංගම බස් රථ, පෞද්ගලික බස් රථ සහ දුම්රිය අද මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබෙනවා. කෙසේ වෙතත් එය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අදාළ නොවන බවයි ප්‍රවාහන අංශය ප්‍රකාශ කළේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත ඊයේ උපදෙස් ලබා දුන්නා. ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බවයි. කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ පවතින කොවිඩ් 19 ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලටගෙන දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමේ හැකියාවක්ද පවතින බවයි. මෙහිදී පළාත් අතර සංචරණය සීමා වෙන්නේ අනවශ්‍ය ගමන් බිමන් සඳහා විශේෂයෙන්ම විනෝද චාරිකා ඒ වගේම වෙනත් කටයුතු නිමාඩු ගත කිරීම හෝටල් නවාතැන් පොළ වල නැවතීමට යාම ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන් බැලීමට යාම නෑදෑ ගමන් යාම මෙවැනි කටයුතු කිසිසේත්ම සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සෑම පළාත් මායිමකම පොලිස් නදාරින් වගේම ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය අපි යොදවනවා. ඒවා ආවරණය වන පරිදි එවැනි කරුණු සඳහා පළාතෙන් පිටව යාමට ඒ වගේම තව පළාතකට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය සේවාව, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ කටයුතු, ආරක්ෂක සේවාවන්, ජලය, විදුලිය, සංනිවේදනයට අදාළ සේවා, වරාය සහ ගුවන්තොටුපළ සේවා, මාධ්‍ය සහ මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන්, අධිකරණ සහ නීති ක්ෂේත්‍රයට අදාළ සේවාවන්, ඒ වගේම වාණිජ හා මූල්‍ය කටයුතු වලට අදාළ සේවාවන්, වෙනත් රාජ්‍ය ඒ වගේම පුද්ගලික ආයතනවල සියලුම සේවාවන් ඒ ආකාරයටම එම සේවකීන්ට පළාත් මායිම් හරහා ඒ පරීක්ෂා කිරීම වලින් පසුව පැමිණීමට අවස්ථාව ලැබෙනවා. යම් හඳුනා ගැනීමක් සමහර විට ඒ ස්ථානවලදී සිදු කිරීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඒ ස්ථානවල පළාත් මායිම් වල රාජකාරී සඳහා යොදවා තිබෙන පොලිස් නිලධාරීන්ට ඒ වගේම අනිකුත් නිලධාරීන්ට ඒ සම්බන්ධව අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔබව යම් ආකාරයක පරීක්ෂා කිරීමකට ලක් වුණොත් ඒ සම්බන්ධව අවශ්‍ය සහාය ඒ අයට ලබා දෙන්න. ඒ වගේම අද රාත්‍රී 12 සිට පොලිසියේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු 31 වෙනිදා දක්වා
සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් සංචරණ සීමා පැනවීමත් සමග බස් රථ සහ දුම්රිය දහවණේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙලෙස අදහස් පළ කළා අන්තර් පළාත් බස් රථ රජයේ තීන්දුවත් සමග අපි සීමා කරන්නට කටයුතු කරලා තියෙනවා හැබැයි මේ බස් රථ සීමා කරත් අත්‍යවශ්‍ය සේවා සඳහා සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සීමිත බස් ප්‍රමාණයක් අපි ධාවනය කරන්න කටයුතු කරනවා මේ මාසේ 30 වෙනිදා වෙනකන් මේක ක්‍රියාත්මක කරනවා මේ මාසේ 30 වෙනිදා වෙනකන් මේ බස් රථවල වෙනත් මගින් ගමන් කරන්න නැතුව අත්‍යවශ්‍ය රාජකාරිය සඳහා ගමන් කරන පෞද්ගලික අංශයේ රජයේ සහ අනිකුත් අංශවල රාජකාරිය සඳහා වාර්තා කරන නිලධාරීන් සහ නිලධාරිනියන්ට මේ බස් රථ වෙන් කරලා ඒ බස් රථවල ඔවුන්ට ගමන් කිරීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලා සිටිනවා ඒත් එක්කම මේ බස් රථ කිසියම් ආකාරයකට වසා දමනු ලබන ප්‍රදේශ හරහා ගමන් කරනවා නම් එම ප්‍රදේශවලදී මේ බස් රථ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නවත්තන්නට මධ්‍යම රාත්‍රියේ සිට රජයේ විසින් පළාත් අතර සංචරණ සීමා පනවා ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය සේවය අපි තීන්දුව කරා රජයේ නීතියට අනුකූල වෙමින් පළාත් අතර පමණක් දුම්රිය ධාවනය කිරීමට ඒ අනුව බස්නාහිර පළාත විශේෂයෙන්ම ගත්තොත් අඹේපුස්ස කොච්චිකඩේ අවිස්සාවෙල්ල සහ අලුත්ගම අතර පමණයි නැවත දනුම් දෙනුතුරු දුම්රිය ධාවනය කිරීම සිදු කරන්නේ වයඹ පළාත ගත්තොත් පොල්ගහවෙල සිට මහව දක්වා දුම්රිය ගමන් වාර 4ක් හෝ 6ක් පමණ ධාවනය කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා මධ්‍යම පළාත ගත්තත් මහනුවර සිට මාතලේ දක්වාත් මහනුවර සිට කඩුගන්නාව දක්වාත් මහනුවර සිට නාවලපිටිය දක්වාත් දුම්රිය ගමන් වාර ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා දකුණු පළාත ගත්තොත් දකුණු පළාතේ බෙලියත්තේ සිට මාතර දක්වා දුම්රිය ගමන් වාර දෙකකුත් මාතර සිට ගාල්ල දක්වාත් ගමන් වාර දෙකකුත් ගාල්ලේ සිට බෙලියත්ත දක්වා ගමන් වාර දෙකකුත් බෙලියත්තේ සිට ඉඳුරුව දක්වා ගමන් වාර දෙකකුත් ආදී වශයෙන් කාර්යාල සහ අනිකුත් කටයුතු සඳහා යන මගින්ට පහසුකම් සැලසීමවත් අපි දුම්රිය යොදවලා තියෙනවා ගුඩ්ස් ට්‍රේන් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ තෙල් දුම්රිය සුපුරුදු පරිදි එලෙසම ධාවනය කරනවා කිසිම දුම්රියක අවලංගු වීමක් සිදු වෙන්නේ නැහැ වහාම ක්‍රියාත්මක වර්ධි දුරගමන් සේවා මෙතෙක් පැවති දුරගමන් සේවා දුම්රියනුත් අපි අද දිනේ අවලංගු කරා දිනකදී මෙරටින් නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා එම මරණ අතර මාස 3ක බිලිඳියකද වෙන බබයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ අතර අකණ්ඩව දෙවන දිනට 2500 ඉක්ම වූ ආසාදිතීන් පිරිසක් ඊයේ දින මෙරටින් වාර්තා වූ අතර ඉන් 1200ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ දින වාර්තා කර තිබුණා. ඒ මරණ 26ක් ලෙසයි. ඊයේ දිනේ මෙම මරණ තහවුරු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ඊයේ දින වාර්තා වූ මරණ අතර මාස 3ක් වයසැති බිලිඳියක්ද වන බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට දින කිහිපයකට කලින් අපේ රෝහලට හුස්ම ගැනීම අපහසුව මත කුඩා ගෑනු දරුවෙක් ගෙනාවා. එය කටුගස්තර ප්‍රදේශයේ ගෑනු දරුවෙක්. මාස 3ක් වයසැති ගෑනු දරුවෙක්. ඇයට උපතෙන් හිමිවෙච්ච ආබාධයක් නිසා යටිතල්ල වර්ධනය වෙලා තිබුණේ නැහැ. ඒක නිසා නිතර නිතර හුස්ම ගැනීම ආබාධ එනවා. අපේ රෝහලට පැමිණීමේදී ඇයගේ තත්ත්වය ඉතා අසාධ්‍ය තත්ත්වයේ තිබුණේ. අපි පරීක්ෂා කිරීමේදී ඇය කොරෝනා ආසාදිත බව දැනගත්තා. ඉන් පසුව අපේ ICU එකේදී ප්‍රතිකාර ලැබීමෙන් පසුව අවසනාවන්ත විදියට දින දෙකකට පෙර ඇය මිය ගියා. එත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් තිබුණා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇඳවල් ඉතාමත්ම තදට පිරී ඇති ආකාරය දැඩි සත්කාර ඒකක ඔක්සිජන් වලට අවශ්‍ය රෝගීන් ඉතාමත් වේගෙන් වැඩිවන ආකාරය සහ අපගේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති සම්පත් ඉතාමත් වේගෙන් ප්‍රයෝජනයට ගන්න ආකාරය ගැන අපි ජනාධිපතිතුමා දැනුවත් කරා. තාමත් තද බලපෑමක් ඇත්ත කළ හැකි ක්‍රමවේදයකට යෑමේ අවශ්‍යතාවය අපි අමාත්‍ය මණ්ඩලයට සහ ජනාධිපතිතුමාට දැනුවත් කර සිටියා. අපි දැනට දකින මරණ සහ අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව දැනට මාසයකට පෙර ආතුව ආසාදනය වූ රෝගීන්ගේ රෝගීන් මත තීරණය වන බවත්
මේ අනුව තව දුරටත් මේ රෝගය මේ ඊළඟ සුමාන තුන ඇතුළත තව දුරටත් මරණ සංඛ්‍යාව සහ අසාධ්‍ය රෝගීන් ඇතිවන ප්‍රවණතාවය වැඩිවන බව අපි ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර සිටියා. රෝගීන් වැඩි වුණොත් එහෙම ඒක සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපාලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමක් ඇතිවිය හැකි බව අපි දැනුවත් කරා. අකණ්ඩව දෙවැනි දිනට 2500 ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාවක් ඊයේ දින මෙරටින් වාර්තා වී තිබුණා. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් 2624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතින් 551ක් වාර්තා වී තිබුණා. ඉන් දිවුලපිටියෙන් 120ක්, මිනුවන්ගොඩින් 51ක්, සේදුවෙන් 63ක්, ගම්පහින් 44ක්, කටන ප්‍රදේශයෙන් 58ක්, මේගමුවෙන් 24ක්, කෙරිඳිවැල ප්‍රදේශයෙන් 21ක් ලෙස ආසාදිතින් වාර්තා වී තිබුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී ආසාදිතින් 362 දෙනෙකු වාර්තා වී තිබුව අතර ඉන් පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන් ආසාදිතින් 67ක්, මීගහතැන්නෙන් 62ක්, බුලත් සිංහල ප්‍රදේශයෙන් 43ක්, අගලවත්තෙන් 20ක්, හොරණෙන් 21ක්, පානදුර ප්‍රදේශයෙන් ආසාදිතින් 27ක්, කළුතරින් 28ක්, මතුකමින් 31ක්, වැලිපැන්න ප්‍රදේශයෙන් 13ක් වාර්තා වී තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනේදී ආසාදිතින් 321ක් හඳුනාගෙන තිබුව අතර පිළියන්දලින් 50ක්, තලංගමින් 35ක්, මොරටුවෙන් 30ක්, කොට්ටාව ප්‍රදේශයෙන් 27ක්, හෝමාගමින් 18ක්, කොළඹ නගර සභා බල සීමාවෙන් ආසාදිතින් 32ක්, අවිසාවේල්ල සහ හෝමාගම යන ප්‍රදේශවලින් ආසාදිතින් 18 බැකින් වාර්තා වී තිබුණා. එසේම නුවරඇලි දිස්ත්‍රික්කයේ ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතින් 184ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 177ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 170ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 128ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 109ක් වාර්තා වී තිබුණා. අද දැසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවරගෙන තිබුණා. ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකතලුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කිරීමටත් කටයුතු කර තිබුණා. අද දැසන මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත, උයන්වතු තුර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේ උඩහපුයිද, මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නව පොලිස් බල ප්‍රදේශයේ වල්ගම්පාය වසමේ තිබුට්ට ගම, වල්ගම්පාය වසමේ කොස්කස්තැන්න ගම, පොත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන යන ග්‍රාම සේවා වසම් අද දැසන සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ අවිසාවෙල්ල, හංවැල්ල, කොස්ගම යන ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 98 දිනෙකු තහවුරු වූ බව හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. කුඩවැල්ල රාජ්‍ය බැංකුවක සේවය කරන සේවිකාවකට කොවිඩ් 19 වැළඳීම හේතුවෙන් එම රාජ්‍ය බැංකුව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. එසේම එම බැංකුවේ සේවය කළ තවත් සේවකීන් 13 දෙනෙකු නිරෝධායනය කිරීමටයි කටයුතු කෙරුණේ. අවිසාවෙල්ල කම්කරු දෙපාර්තමේන්තුවට අයත් මානව සම්පත් මධ්‍යස්ථ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවරගෙන තිබුණා. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතින් 50 දෙනෙකු සඳහා පහසුකම් ඇති බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව පහසුකම් පුළුල් කිරීමේ සැමට සමසිතින් ජාතික ක්‍රියාන්විතය මෙවන විට අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. දිවයිනේ කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව තාවකාලික නව වාට්ටු සංකීර්ණයේදි කිරීම මෙවන විට අවසන් අදීරයේ පවතිනවා. ජාඇල ඒකල පිහිටේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් සේම සහිත ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම තම දෛනික සේවයට අමතරව කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇඳන් නිෂ්පාදනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. දිනකට ඇඳන් 100ක් නිපදවීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙතර වවුනියාව ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ඉදිකරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත වවුනියාව දිස්ත්‍රික් ජනතාව විසින් විදුලි පංකා ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ දින සිදු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ කොතෙකුත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාව දැනුවත් කළද, තවමත් නිසි නිරෝධායන නීති අනුගමනය නොකරන පිරිස් පිළිබඳව දෛනිකව අපට වාර්තා වනවා. මේ ගල් නගරයේ අද උදැසන පැවති තත්ත්වයයි. නිසි ලෙස මුව ආවරණ නොපැළඳ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් තවමත් නගරවල ජනතාව ගැවසීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්.
වැල්ලවාය නගරයේ මේ දිනවල හුදකලා කර තිබෙනවා. එලෙස හුදකලා තත්ත්වයේ පවතින වැල්ලවාය නගරයේ වෙළඳසැල් විවෘත කර භාණ්ඩ අලෙවි කළ දෙදෙනෙකුට නඩු පෙවරීමට වැල්ලවාය පොලිසිය අද පියවර ගත්තා. ඉන්දියාවේ පැතිරියමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉන්දියාවේ පැතිර යන මෙම කොවිඩ් ප්‍රභේදය තවත් රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති බවයි. එසේම එක්සත් රාජධානිය දකුණු අප්‍රිකාව සහ බ්‍රැසීලිය අතර පැතිර යන වෛරස ප්‍රභේදයට සමාන ලක්ෂණ ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය තුලද දක්නට ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් යානා නැවත දෙනුම් දෙන තුරුවත් හිටුවීමට කුවේට රාජ්‍ය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම දහනම පැනවීමට එරට රාජ්‍ය තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එක්සත් අරාබි එමිරාජ්යද හෙට දිනේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ නිවේදනය කළා. COVID-19 ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් මැලේසියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවරගෙන තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසින් මහතා ප්‍රකාශ කර ඇත්තේ ජූනි මාස 7 වන දින දක්වා එය ක්‍රියාත්මක බවයි. COVID-19 වෛරස ව්‍යාප්තියේ ප්‍රබලතාවය පිළිබඳ අවධානය යොමු කරමින් ඊයේ පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී එම තීරණය ගෙන තිබුණා. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයත් සමග මේ යන සංඛ්‍යාව ඉහළ ගියා ගන්නා බවට ඇමරිකානු ආයතනයක් විසින් නිකුත් කළ වාර්තාව පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ආයතනයෙන් විමසීමක් සිදු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදයගම්ම පිළ මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ආන්දෝලනයට තුඩු දුන් මුතුරාජ වෙල තෙත්බිම් කලාපය රැම්සා තෙත්බිම් කලාපයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බවයි මේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළ මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ සංරක්ෂණය සහ තිරසර භාවිතය සඳහා වර්තමානයේට ගැලපෙන පරිදි මාස්ටර් ප්ලෑන් එකක් නැත්නම් ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කරන්න ඒ වගේම අදාළ පාර්ශවකාර ආයතනවල ප්‍රධානීන්ගෙන් හෝ නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් පිහිටවන්න ඒ වගේම මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි අවශ්‍ය වන රජයේ සහ පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන පනතේ විධිවිධාන යටතේ අත්පත් කරගන්න ඒ වගේම පහත් බිමක් ලෙස එම පරිසර පද්ධතියේ තිරසර භාවිතයට අදාළ කාරණා පිළිබඳ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරන්න ඒ වගේම මේ ප්‍රධාන සැලැස්මයට හඳුනාගනු ලබන වන කලාප ජාතික වන රක්ෂිතයක් ලෙස වන සත්ව හා වෘක්ෂලතා ආඥාපන්ත යටතේ ප්‍රකාශයට පත් කරන්න ඒ වගේම මුතුරාජවල තෙත්බිම් කලාපය රැම්සා තෙත්බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. समस्त पौर आवश्यकता मेट्रिक टन 385000 प्रमाणेटत् वडा प्रधान पौर समागम देखाकसिन दंटमत् आनयने कल्लतीनो ए समागम दिनकट मेट्रिक टन 250 बेगिन वेल्दपोलट निकुत करमिन इन्नो नमुत् रसायनिक पौर तहनम करा कियन एक असीमेन तमंट दिगुकालीनो पौर रतिवे कियन बयट इदिरियेदी वेडी मिलकट विकुणा गनीम संदहा यम पिरिसिसिम वेडी वेडीम रसायनिक पौर मिलदी गनीमत् समग वेल्दपोले यम हिगतावयक एति वेला तीनो ए वेल्दपोले यांत्रणे सकस किरीम वेनुवेन मे दवसवल මාමාත්‍යංශය කටයුතු කරමින් ඉන්නවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ඇති වුණු අවස්ථාවේ අපි සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. ඇත්තම ඒවිනි සමුළු දෙකක් පැවැත්තුවා. සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියන ඉල්ලීම විපක්ෂය විසින් කළා. තාම පැය 24ක්වත් නැහැ. නමුත් කොවිඩ් 19 වසංගතයේ කියලා දැන් වසර එකා මාර්ගකට ආසන්නයි. මේ දක්වා නම් ඔවුන් සතු ජාත්‍යන්තර සම්බන්ධතා කොවිඩ් 19 මර්ධනය වෙනුවෙන් අපට ලබා දීලා නැහැ. අපිට ඒ නිසා විපක්ෂයට එවැනි ඔබ කියන ආකාරයේ සම්බන්ධතාවයක් තිබෙනවා නම් විපක්ෂය ඒ සහයෝගය ලබා දෙන්න සූදානම් නම් ආණ්ඩුව ඉතාම කැමැත්තෙන් ඔවුන් सहयोग लागू सूदान
ආණ්ඩුවක් විදියට අපි මේ මතුවලා තියෙන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කළ හැකි කළ යුතු සියල්ල ඉටු කරමින් ඉන්නවා. දවසකට 20000ක් මිය යෑමේ තත්ත්වයක් සැප්තැම්බර් මාසයේ ඇති වෙන බවට පැවසීමේ පදනම කුමක්ද කියන එක. මොකද ඒ ඉලක්කම බොහෝ දුරට අතාත්වික තත්ත්වයක් පෙන්නේ. එවැනි තත්ත්වයක් ඇති නොවේවා කියන එක තමයි මම හිතන්නේ හැමෝගෙම ප්‍රාර්ථනාව. ඒ නිසා ඔවුන් මේ පුරෝකථනය කරන අධ්‍යාත්මික පදනම කුමක්ද කියන එක මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් එම ආයතනයෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරලා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් රජයේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් විපක්ෂයෙන් හුස්මක් මෑන් කොරෝනා ව්‍යසනයට එරෙහි සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම දිසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් එක්ව සිටියා. කෝවිඩ් වසනය මේ වන විට මුළු රටම වෙලාගෙන තිබෙනවා. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වග කියන්නට ඕන වර්තමාන රජය. ජනතාවාදී ජනහිතකාමී විපක්ෂයක් හැටියට රටේ ජනතාව රැකගන්න, ආරක්ෂා කරන, ජීවත් කරවන මෙහෙයුමක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. රටට සමගි ජන බලවේගයෙන් හුස්මක් යන තේමාව තුළ අපි නැවතත් වරක් ජීවිතාරක්ෂක රෝහල් උපකරණ අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට පරිත්‍යාග කිරීමේ වැඩසටහන ආරම්භ කරන්නට සූදානම්. නවීන නූතන යුගයට ඔබින සමගි ජන බලවේගයේ අපි ප්‍රතිවාදීන් විවේචනයට පමණක් ලක් නොකොට රටේ අවශ්‍යතාවයන් වලට යම් තාක් දුරකට හෝ විසඳුම් ලබා දීමේ ප්‍රායෝගික ශක්තිමත් විපක්ෂය. අපි ඒකායන අදිටනේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීමේ පෙරමග ගමන් කරුවෙක් හැටියට කටයුතු කර අපි ක්‍රියාත්මක වෙනවා. අපි හැමෝගේම ඒකායන අදිටනේ කොරෝනා මාරයා පරාජය කරන්නට ඔබ සෑම සිළුද ධෛර්යය ශක්තිය වාසනාව ලැබේ. ලංකාවාසී ජනතාව සුවපත්. කොවිඩ් වසංගතයේ හමුවේ රජය වගකීමෙන් ක්‍රියා කළාද යන්න ගැටලුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටිනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ජීවිත හානි, රෝගේ වෙළඳීම්, රෝගේ පැතිරවීම්, අදාළ ආයතන පද්ධති කඩාවැටීම්, ගොඩනගා තිබෙන යාන්ත්‍රණ අසමත්වීම් ආදී විශාල ගැටලු ප්‍රමාණයකට අද මුහුණ දී තිබෙනවා. මේ කිසිවක් මේ වෛරසයේ ස්වභාවික තත්ත්වය නොවේ. සෞඛ්‍ය අමාත්‍යවරිය හැටියට මේ වගකීමෙන් ඉටු කරා විටක කුණ්ඩල කේසි වරම්ද මොනවද අරගෙන මුට්ටි ගිහිල්ලා නගට දාන විටක පැණි බොනවා. මොකද මේ විකාරය? ඖෂධ භාර අමාත්‍යවරේ පැණියක් බදාගෙන කාලිමෙණියන්ගේ දේවවරම් කියලා විකාර රූප රංගණයක් යෙදුම්. සමහර දේවා අපි උපේක්ෂාව මේ තුබ බලාගෙන ඉන්නේ. හැබැයි අවසන් ප්‍රතිඵලය කුමක්? දේශීය වෛද්‍ය භාර අමාත්‍යවරේ පැණියක් බදාගෙන පාර්ලිමේන්තුවට ගෙනියනවා, එමති රුගාවට ගෙනියනවා, පරීක්ෂණ ආයතනවලට ගෙනියනවා. මොන විකාරයක්ද කරේ මේ රටට? වග කියන්න ඕන නාලිකත් එහෙමයි. සමහර පෞද්ගලික නාලිකාවක් කාලි පැණිය. ප්‍රධාන ප්‍රවර්ධනයේ නියමුව බවට පත් වුණා. නියමිත පරීක්ෂණ පටිපාටියෙන් ඒ නිෂ්පාදනය කරන්න එපා කියලා දැන් නියෝග ලබා දී තිබෙනවා. ඒ මේ කොරෝනා වලට කිසිසේත්ම බෙහෙතක් නොවන බව, අඩුමතරමේ ආහාර පානයක්වත් නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. දැන් කොහේ නාලිකාව අඩුමතරමේ ජනතාවගෙන් සමාවිල්ලනවද? පෞද්ගලික නාලිකා නම් බිස්නස් වලට කිමු, ආණ්ඩුවේ නාලිකාව පැණි බෙදන්න පටන් ගත්තා. දැන් ඒ සභාපතිවරයා ඇවිල්ලා කියන්නේ සමාවෙන් අපි වැරදි පස්සේ පහඹාගෙන ගියා කියලා. එන්නත් පිළිබඳ ප්‍රශ්නයි. ඒත් අපේ රටට එන්නත් ලක්ෂ 280ක් අවශ්‍ය වී තිබුණා. හැබැයි ආධාර ලෙස ලැබුණු එන්නත් ප්‍රමාණය හැරුණකොට ආණ්ඩුවට මිලදී ගැනීමට හැකියාව ලැබුණේ එන්නත් ලක්ෂ 5යි. දැන් අපි අහන මේ ප්‍රමුඛතාවයටද අපේ රට වැක්සින් එක දුන්නේ? දේශපාලන අධිකාරියට SMS එකක් යවපුවම SMS එකෙන් කියන හවල් තැනට කියලා බෙහෙත් ගන්න කියලා. මොකක් කීමින් කියන්නේ? ඇස්ට්‍රාසිනිකා එන්නත් දෙවෙනි එන්නත් අහිමි වී තිබෙනවා. දැන් මේ පුරවැසියෝ මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලා මට මතකයි සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා මාස 3 මේක ගහනවා කියලා. හැබැයි මාස 3 ඉක්මමී යනවා. දැන් දෙවෙනි එන්නත නොමැති ලක්ෂ 6ක් ඉන්නවා. ඒ ලක්ෂ 6ක් අපෙන් අහනවා කතා කරලා. අපි හදන්නේ නැහැ. නමුත් අපෙන් අහනවා. රසියෙන් එක ගහගත්තර කමක් නැද්ද දෙවෙනි පාර? චීන එක ගහගත්තර කමක් නැද්ද දෙවෙනි පාර? මොකද මේ වෙලා තිබෙන්නේ? ඒ නිසා මේ යාන්ත්‍රණය මේ දේශපාලන නායකත්වයත් එන්නත් ලබා ගැනීම නිසා එන්නත් කරන්නේදී අසමත් වී තිබෙනවා. මේ රටේ පුරවැසියන් ගිල්ලා හඩින්නේ අවසානයේදී මේ පාලකයන් ඔබට උරුම කරලා තිබෙන්නේ ඔබේ ආරක්ෂාව ඔබ සපයාගත යුතුයි කියන ස්ථාන්ට ඇවිල්ලා තිබෙනවා. මෙර අප වෙත දැන් ලැබුණු පුවතක් අද දවසේ මේ මොහොත වන විට නව කොවිඩ් රෝගීන් 1225ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා.
විපක්ෂයේ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව සිදු කරන සංවර්ධන කටයුතු විවේචනය කරමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි දකින්නවා වැඩබැරි ට්‍රාසන්ලා ටික ගියා ආණ්ඩුව හිටපු කොච්චර හරි යන්නේ මාධ්‍ය සාකච්ඡා වලට ගිහිල්ලා ඇවිල්ලා ඒගොල්ලොන්ට බැරිවිච්ච දේවල් අපි කරනකොට ඊර්ෂ්‍යාවට ඒ වගේම ඒගොල්ලොන්ගේ නොහැකියාව වහගන්න නොඑක් දේවල් ප්‍රකාශ කරනවා කොවිඩ් වසංගතය මුළු ලෝකෙම බලපාලා තියෙනවා අද සංචාරක කර්මාන්තය දිනු රටක් හැටියට අපේ සංචාරක කර්මාන්තය සම්පූර්ණ කඩාවැටලා ඒ වගේම අපේ රටේ විදේශීය ශ්‍රමිකයන්ගේ විශාල ආදායමක් විදේශ විනිමයක් අපේ රටට ලැබුණා ඒක සම්පූර්ණ නැවැතිලා තියෙනවා ඊළඟට අපේ අපනයන වෙනදාම මේ කොවිඩ් ප්‍රශ්න කොවිඩ් වසංගතයේ වර්ධනය කිරීම සඳහා විපක්ෂයේ ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබ බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එකමින් මේ ව්‍යසනය එනකොට අපි ලිඛිතව ජනාධිපතිවරයාට දැන්නුවා අපේ සහයෝගය දෙනවා කරුණාකර සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්න කියලා. මේ අවුරුදු එකහමාරටම අපිව දෙසරයයි කැඳෙන්නේ. ඇයි විපක්ෂයේ සහයෝගය ගන්න නැත්තේ? මෙවැනි වසංගතයක් වෙලාවේ ආණ්ඩුවේ බැරිකම දැන් හොඳටම පේනවා. අපි ලෑස්ති මේ වෙලාවේ රටක් විදියට විපක්ෂයේ මේ වසංගතයෙන් මේ ජනතාව බේරගන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි දෙනවා. ආණ්ඩුවට අපි කියනවාද ඔක්සිජන් සම්බන්ධව ඇමතිවරයෙක් කියන ප්‍රශ්නයක් නැහැ කියලා. ඔක්සිජන් සමාගමේ ලොක්කෝ කියනවා ඔක්සිජන් ටැංකිය වල ප්‍රශ්නයක් තියෙනවා. ටැංකිය නැතුව කොහෙන් ඔක්සිජන් ගෙනියන්නද? ඒ විතරක් වෙන්ටිලේටර් අපි ඒ දවස්වල කිව්වා වෙන්ටිලේටර් ගෙන්නන්න කියලා මට මතකයි. අපේ විපක්ෂ නායකතුමා කිව්වා මන විදේශීය ආධාර හම්බුණා. ඒවා දාගෙන ඉන්නවා බැංකුවේ. ඒවා වෙනේමට යොදනවා. වෙන්ටිලේටර් ගෙන්නන්නේ නැහැ. දැන් කියනවා ඇඳන් 10000ක් අද මම අහන්නේ මිනිස්සු රවට්ටන්නේ ඇයි මේ? සාමාන්‍ය ඇඳන් 10000ක් අද කම්පැනි දෙක තුනකට ගියොත් ගන්න පුළුවන්. අපි කියන්නේ මේකට ඕන ICU beds. විශේෂ ප්‍රතිකර්ම ඒකකවල ඇඳන්. ඒවක් කොහෙද හදලා තියෙන්නේ? ඒක ඇමතිවරේ පටන් ගත්ත හදන ඇඳන් තුනයි හදලා තියෙන්නේ. අවුරුද්දයි මාස 3යි ඇයි මේ වගේ ඉන්න ගන්න කටයුතු කරේ නැත්තේ? අපි අහනවා ආණ්ඩුව ඇයි රට මේ තත්ත්වයට පත් වුනේ? දැන්වත් කරුණා කළා වහාම සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්න. මෙම කාලයේ සර්වපාක්ෂික සමුළු කැඳවීමට කාලයක් නොවන බවත් විපක්ෂයට අවශ්‍ය නම් අදාළංශ සහ පුද්ගලයන් හමු වී සිය අදහස ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. විපක්ෂයේ චෝදනා කරනවා රජයේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. රජයේ වැඩපිළිවෙල අසාර්ථකයි. ඒ නිසා මේ ලෙඩ්ඩුන්ට දැන් ඉන්න තැනුත් නැහැ කියලා තමයි කියන්නේ. විපක්ෂය කරන්නේ චෝදනා කරන එක විතරයි. ඒ අය අඩුම ගානේ මේ ව්‍යාප්තිය පාලනය කරන්නවත් මැදිහත් වීමක් වෙන්නේ නැහැ. පහුගිය කාලේ එන්නත් කරන්නේ පිළිබඳ ලොකු චෝදනා නැගුවා. මේ දැන් එයාත් එන්නත් කරන්නේ ගැන විශ්වාස කළා. ඒ වැඩපිළිවෙල අගය කළා ඇවිල්ලා එන්නත් කරන්නේ කරනවා. දැන් පොජන පෙරමුණු විදිහට පක්ෂයේ විදිහට. අද තාවකාලික රෝහල් වලට අවශ්‍ය ගොඩනැගිලි 13ක් අපි හදා යනවා. ඒ වගේම තමයි පොජන පෙරමුණ තරුණ සංවිධාන වගේම මේ නිවාස අමාත්‍යාංශ ඉන්ද්‍රිකන්තු දෙමතුමාගේ නායකත්වයෙන් අපේ වෘත්තීය සමිති මැදිහත් වෙනවා. ඇඳන් ප්‍රමාණයක් ලබා දෙනද කටයුතු කළා තියෙනවා. අනිත් පැත්තෙන් එන්නත් කරන්නේ කිරීම. අද ලෝකයේ තියෙන ප්‍රධානතම එන්නත් වර්ග තුනම අපේ රටේ එන්නත් කරන්නේ කිරීම වැඩපිළිවෙලට ආරම්භ කළා. විපක්ෂෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සර්වපාක්ෂික සමුලුවක් කැඳවන්නේ කියලා. නෑ, පැහැදිලි මේ සමුළු කැඳව ඉන්න ඕනේ කාරණයක් නෙවෙයි මේ වෙලාවේ. මොකද මේ ව්‍යාප්තිය දිහා බැලුවම මේක සමුළුවක් කැඳවලා අපි දෙගොල්ලෝ අතර තියෙන අර්බුදයක් විසඳගන්න පුළුවන් කාලයක් නෙවෙයි. ඔවුන්ට අදහස් තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ලාක හම්බෙන්න පුළුවන්. ජනාධිපතිතුමා හම්බෙන්න පුළුවන්. අගමැතිතුමා හම්බෙන්න පුළුවන්. ඒ අදහස් ඉදිරිපත් කරන්න. ඒ අදහස් ඉදිරිපත් කළා. ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම තමයි මේ කොවිඩ් රෝහලකට කැම ටිකක් දෙන්න, ඇඳක් හදලා දෙන්න, මෙට්ටයක් කොට්ටයක් දෙන්න සමුළු තියෙ තින්න ඕනේ නෑනේ. ඒක උන්ගේ යුතුයකමක් විදිහට අරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ හින්දා පැහැදිලිව අපි විපක්ෂෙන් ඉල්ලන්නේ කරුණාකර මේ වෙලාවේ අපි දේශපාලන ප්‍රශ්නේ පස්සේ විසඳගමු. මේ වෙලාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න මේ දෙමව්පිය ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න කියලා. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන්. මේ කොරෝනා රැල්ල මඩ පවත්තන්න බූරු ආවරණ නැති අය මේ ලොරියලට දාගෙන අරන් ගිහිල්ලා මේ ප්‍රශ්න ඉවර කරන්න බෑ. මේක මේ පොඩි ළමයි කරන ටික සෙල්ලමක් වගේ. අවශ්‍යම දේ තමයි එන්නත. අනිත් ටික ඔක්කොම අමතක කරන්න කොහෙ එන්නත්. මහනුවර ප්‍රදේශයේ එන්නත් කිව්ව බොබ දුරලයි. කොටිමදල් මේ මාසේ තියෙන උපසම්පදා උත්සව. භික්ෂුන්හන්සේලා 1000ක් 1500ක් එනවා මෙතෙත්. ඒ සමහර අය එන්න තරම නැහැ. සමහර අය පළවෙනි එක විතරයි. ඉතින් අපි ඉල්ලීමක් කරන රජයේ මේ උපසම්පදා උත්සව වලට කලින් ඒ අවශ්‍ය ඒ සංඝයා වහන්සේලාම එන්නත ලබා දෙන්න කියලා.
වසංගතය වේගෙන් පැතිරෙන වෙලාව අපේ සෞඛ්‍ය අංශවල සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉඳලා පහළම මට්ටමේ සුළු සේවකයා දක්වා මේ යාන්ත්‍රණයට දායක වූ වෙලාව කොහෙර ප්‍රදේශයක් ලොක්ඩවුන් කරලා ඉවත් කරාම ඒ පිළිබඳව යලි සලකා බලන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරතුළු කණ්ඩායමක් යවන්න සිදුවීමම මේ යාන්ත්‍රණය කරව බරපතල හානි. ඉතින් දැන් වෙලා තිබෙන්නේ මොකද්ද? දේශපාලන තීන්දුවට අනුව තමන්ගේ ප්‍රකාශයන් විවිධ ආකාරයෙන් කරන්නට සෞඛ්‍ය බලධාරීන්ට බල කරලා තිබෙනවා. ඒකෙන් ඔවුන්ගේ විශේෂඥභාවයත් ඔවුන්ගේ පළපුරුද්දත් හැලියුඩ් ලක් වෙන එකයි සිද්ධ වෙන්නේ. කොවිඩ් වසංගතයෙන් මුළු ලෝකෙම වෙලාගෙන තියෙන වෙලාවක අපේ ජාතික වගකීමක් තියෙනවා මේකෙදි පීඩාවට පත් වෙච්ච කට්ටියට උදව් කරන එක. ඒකෙදි එක ව්‍යාපෘතියක් තමයි ඇඳන් 10000ක් ඒවට අවශ්‍ය මෙට්ට නෙට් ඒ වගේම අනික් පාංගත් එක්ක දින 10ක් ඇතුළත සම්පූර්ණ කරලා ලංකාව පුරා තියෙන අවශ්‍ය රෝහල් වලට ලබා දීම. එතනදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ඔක්කොම කරන්නේ රජයේ මුදල් වලින් නෙමෙයි පරිත්‍යාගශීලීන්ගේ මුදල් වලින්. එතරම් මේ වෙනකොට 10000කට වැඩි ප්‍රමාණයක් රෝහල් වලින් ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ වගේම මූලික පියවර හැටියට හෙට වෙනකොට රෝහල් 13ක ඇඳම් 50 ගානේ එකතු කරලා ඇඳම් 650ක් සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ලබන සඳා වෙනකොට මේ 10000ම සම්පූර්ණ කරපො. ඇඳම් මෙට්ට මදුරු දැල් එක්කම ස්පිරිතාල मुस्लिम जाति के ගමට යන්න විදියක් නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා යාඥා කරන්න බැරි වුණාට කමක් නැහැ. ආම වාසියෙන් කොළඹ රාජකාරී සඳහා ව්‍යාපාරික කටයුතු සඳහා ආපු අයට ගමට ගිහිල්ලා පෞලේ ආයතනයක ඉන්නීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා. වැල්ලපාය ප්‍රදේශයේ පිහිටි පුවත්පත් මාධ්‍යවේදිකුගේ නිවසකට වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ අතර මහියන්ගණය ඔරුමෙදි ඔය ප්‍රදේශයේ වනඅලියෙකුගේ පහර දීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වී ඇති පුවතක් අපට වාර්තා වුණා. අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් අප බලධාරීන් දැනුවත් කරමින් නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරා. නමුත් බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. එලෙස වනාලි ගැටලුවෙන් පීඩාවට පත් ජනතාවගේ තොරතුරු මාධ්‍ය ඔස්සේ බලධාරීන් වෙත ගෙන කිය මාධ්‍යවේදියෙකුගේ නිවසකටද වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස එල්ල වූ වනාලි ප්‍රහාරයෙන් අදාළ මාධ්‍යවේදියාට හෝ පවුලේ කිසිවෙකුට හානියක් සිදු වී නොමැති වුවත් ඔහුගේ නිවසට දැඩි අලාභහානි එල්ල වී තිබෙනවා. තාමත් වනාලියා තාමත් ප්‍රහාර එල්ල කරමින් ඒ ආකාරයට තාමත් කුසිය තියෙන සියලු දේවල් කන ආකාරය මේ වෙන තෙක් වනජීවි නිලධාරීන් පැවිණියේ නැහැ අවස්ථාව කිපෙ දළුන් දුන්නා කුසියල සම්පූර්ණ ප්‍රහාර වේදී එල්ල කළා දියෝ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ වනජීවි නිලධාරීන් දැනුවත් කළද උදැසන වනතෙක්ම වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබුණේ නැහැ. නිරන්තරයෙන් සමාජයට තොරතුරු සපයමින් ජනතාව දැනුවත් කරනු ලබන මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ වනජීවි නිලධාරීන් ගමේ එදා වේල සරිකර ගනිමින් ජීවත් වන පුංචි මිනිසාගේ කරදරයකදී කිසිසේත් ක්‍රියාත්මක නොවන බව මේ වඩත් තහවුරු නොවන්නේද? එමෙන්න බදුල්ල සොරණතොට තැන්න පංගුව වෙන්දේසි කැලේ ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහර දීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ මිනි මල්ල අලි වනජීවකෙන් නම් සත පහකට වැඩක්. ඇයි මේ මිනිසුන්ට කීවට එන්නේ නැන්නේ? කෝල් දුන්නත් මේ මිනිසුන්ගේ ෆෝන් වල වැඩ කරන්නේ. වන අලින්ගෙන් මෙලෙස ජනතාවට පීඩා එල්ල වෙද්දී වයස අවුරුදු 5ක් පමණ වන කුඩා වන අලි පැටවෙකු විදුලි සර වැටීමෙන් මියකුස් ඇති පුවතක් මහියංගණිය ඔරුබෙටිලව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. Gracias.
ඊයේ රෑ පෙනෙනවා ඇති මේ අහිංසක අලි පැටවෙක් ජීවිතෙන් වන්ද ගෙවලා තියෙනවා මේ අලි මිනිස් ගැටුම මේ පාලකයන්ට මේ මේ සම්බන්ධ කිසිම උවමනාවක් අලි මේකෙන් විනාශයට පත් වෙනවා මිනිස් ජීවිතත් විනාශයට පත් අන්න ගිහිල්ලා తాවකාලිකව සාකච්ඡා තියවුවා සාකච්ඡාවල ඒ අදාළ විද්‍යානුකූලව මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා ඒ විසඳුම් යෝජනා කරනකොට ඒක පිළිගන්න ඒක තේරුම් ගන්නවත් මේ ප්‍රදේශයේ ඉන්න දේශපාලන නායකත්වයේ ඒකට සූදානම් නැහැ සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන අතර වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් විසින් වනාලි පැටවාගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි මෙතර අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිටින වනාලි රංචුවක් පරාක්‍රම සමුද්‍රයේ අසල දෙමතුකලට පැමිණ සිටින දර්ශනයක් මෙලෙස දක්නට ලැබුණා රසායනික පොහොර භාවිතය මෙරටින් ඉවත් කර කාබනික පොහොර පමණක් මෙරට තුල භාවිතා කිරීම සඳහා රජයේගත් පියවර හේතුවෙන් පීඩාවටපත් නොච්චියාගම අමුණුකල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. ගෙවුණු දින කිහිපය තුලදීම රසායනික පොහොර භාවිතය මෙරට තහනම් කිරීම හේතුවෙන් පීඩාවටපත් ගොවි ජනතාව පිළිබඳව අප ඔබට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුරු වාර්තා කළා. මේ ඔබට පෙනෙන්නේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් අමුණුකොළ ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ බඩේරිඟු වගාව සිය ජීවනෝපාය බවට පත් කරගත් ජන කොට්ටාසයක්. මෙම ප්‍රදේශයේ ජනතාවටද කාබනික පොහොර හිඟිය හේතුවෙන් මේවන විට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මෙලෙස පීඩාවටපත් මෙම බඩේරිඟු ගොවීන් පොහොර හිඟියට නිසි විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් විරෝධතාවයකද නිරත වුණා. රජයෙන් කියනවා කාබනික පොහොර ව්‍යාපෘතියකට ගිහිල්ලා රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු විසඳනවා කියලා. දැන් අපිට තියෙන ගැටලුව තමයි එකපාරම gediya pitin මේව තෙල් පොහොර නැහැ කිව්ව ගමන් අපි මේ කන්න පටන්ගෙන තියෙන්නේ. මේ කන්නේදී ගොවිය ආරම්භ කරනකොට ගොවිය ළඟ තියෙන්න ඕන තෙල් ටික පොහොර ටික තියෙන්න ඕන. අද වෙනකොට මේ ආණ්ඩුවෙන් ගත්ත තීරණය නිසා හැම ව්‍යාපාරිකයෙක්ම මේ ගබඩා කරගත් ව්‍යාපාරිකයෝ බඩු දෙන්නේ නැහැ ගොවින්ද. වගාවන් ටික එහෙම කඩාවැටලා තියෙනවා. මේක රටේ නිෂ්පාදනය ගැන හිතන පාලකයෝ අනිවාර්යෙන් හිතන්න ඕන දෙයක්. මේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ කඩාවැටෙනවා කියන්නේ අනිවාර්යෙන් රටේ ලක්ෂ 75ක් විතර ඉන්න ගොවියෝ කඩාවැටෙනවා. මම දන්නේ මේ කුඹුරක් අක්කර දෙකහමාරක කුඹුරක පැහුණු අස්සන්න දෙකෙන් පංගුවකට වඩා අඩු වෙලා ගියාට පස්සේදී රට සුවම්පෝත් කරන්නේ සාහලෙන් ලබා දෙන්නෙත් නැත්නම් කුසී රසායනික පොහොර ටික දෙන්නෙත් නැත්නම් දැන් પરම්පරා දෙකක කාලයක් මේ කුමිනාසකය දවලා පොහොරව දවලා පොළව හුරු කරලා අවසානයේදී මොන විකල්ප මාර්ග අරගෙනද කියලා අපි අහනවා රජයේ උසස් නිලධාරියකින් හා ජනාධිපතිවරයාගේ ඉඳලා සෑම නිලධාරියෙකුම අපි ප්‍රශ්න කරනවා අනාගතයේදී මේ අල්කන්නෙන් පස්සේ අපේ ගොවිතැන් සම්පූර්ණ ගොවියෝ ඔබතුමාලා දැනුවත් කරලා ගොවිතැන් නතර කරන්න අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය 2016 වසරේ මාර්තු මාස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික භාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුනි මාස 16 වනදා යලි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. මෙම නඩුව අද දමිත් තොටවත්ත මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන තුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා. එහෙත් මෙම දිනවල පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ ප්‍රකාරව නඩු විභාග කල් දැමීමට තීරණය කර ඇති හේයින් මෙම නඩුවේ විභාගයේද ලබන ජුනි මාස 16 වනදා තෙක් කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අපමත උදාහරණ ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගය සඳහා මේ මාස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. එෙහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකය අසනීප තත්වයකින් පසුවන හේයින් මෙම පෙත්සම විභාගයට දිනයක් නියම කරන්නයි ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ පෙත්සම ලබන 19 වනදා නිශ්ශංක බඳුල කරුණාරත්න සහ ගුරු සිංහ යන මහතුරුන් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කෙරුණා.
දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know? ලෝකයේ තිබෙන මිහිරිතම සහ රසවත්ම ඖෂධයක් තමයි මේ පැණ කියන්නේ. මලින් මලට යන මේ මැස්සෙකෝ සිය වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය ආහාර වෙනුවෙන් එක්රස් කරගන්නා මල් පැණි මේ මැස්සාගේ කේටේ ඇති එන්සයිම සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මේ පැණි හැදෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ පැණේ අමෘතේ වගේ කියලාත් හඳුන්වනවා. අමෘතේ ආහාරයට ගැනීමෙන් කිසිදා ලෙඩ නොවන බවට විශ්වාසයක් පවතිනවා. ඒ අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද මේ පැණේ අමෘතේ විදිහට හඳුන්වලා තියෙන්නේ මේ පැණිවල ඇති අප්‍රමාණ ඖෂධීය ගුණය, රසය සහ පෝෂණ ගුණය හේතුවෙන්. ඒ වගේම ආයුර්වේදය තුල මෙම මීපැණි ඖෂධ නිපදවීම සඳහා බහුල වශයෙන් යොදා ගන්නවා. මෙලෙස මීපැණි ඖෂධ නිපදවීම සඳහා යොදා ගැනීමට හේතු වන ප්‍රධානම සාධකය වෙන්නේ එය වෙනත් කිසිදු ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කළත් එහි ගුණ නොවෙනස්ව පැවතීමයි. මීපැණිවල අඩංගු ඖෂධීය ගුණ සහ ප්‍රයෝජන පිළිබඳ ඔබ දැනුවත්ද? මීපැණි ඖෂධ කල් තබා ගැනීමට හෘද රෝගීන්ට වාතය සමනය කරන්න, සිරුරේ වේදනාව සමනය කරන්නට, සෙම සමනය කරන්නට, සිරුරේ පවතින අධික මේද තට්ටු දහනය කරන්නට, ශරීරයේ පවතින කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට වගේම මතක ශක්තිය වැඩි කිරීම වගේ බොහෝ දේවල් වලට මීපැණි උපයෝගී වෙනවා. මේ කොහොම වුණත් මීපැණි භාවිතයේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි මීපැණි උණුසුම් ද්‍රව්‍ය සමග ආහාරයට ගැනීමක් හෝ රත් නොකිරීමටත් වග බලාගත යුතු වෙනවා. ඒ මොකද කියනවා නම් මීපැණි රත් කිරීමේදී මීපැණිවල අඩංගු සංයෝග විෂ ද්‍රව්‍ය බවට පත් වෙලා ශරීරයට අහිතකර තත්ත්වයක් ඇති කරන්නටත් ඉඩ තියෙනවා. මේ නිසා ඖෂධ සකස් කිරීමේදී පවා ඖෂධ ද්‍රව්‍ය නියුණු පසු මීපැණි එක් කිරීමයි සිදු කරනු ලබන්නේ. ඒ අනුව සබහදාමින් අපිට උරුම කළ ශක්ති ජනකම පාණියන්ගේ එකක් විදිහට මීපැණි හඳුන්වා දෙන්න පුළුවන්. Do you know? අනුග්‍රහය උසස් පෙළ කඩේම ජයගත් ඔබට ලෝම පිළිගත් ප්‍රධාන උපාධි පාඨමාලා IIT වෙතින් ඔබ දැන්ම අයදුම් කරන්න. රටවට අපවත් කිහිපයක් දැන්. මිහින්තලේ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් කිසියම් පිරිසක් විසින් කොල්ල කෑමට ගිය උත්සාහයක් අසාර්ථක වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ කොල්ලකරුවන් එම බැංකුවට ඇතුළත් වන අවස්ථාවේදී බැංකුවේ සවිකර තිබූ හදිසි සංජානනිකුත් වීමයි. ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇති අතර අනතුරුව මිහින්තලේ නගර මැදයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. පලා ගිය සැකකරුවන් සොයා මිහින්තලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා. සිය පියාට මිතුරෙකු හා එක්ව පහර දීමක් හේතුවෙන් එම පියා මියගොස් ඇති පුවතක් මහපල්ලේ ගම මිනුපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය පුද්ගලයාගේ පුත්‍රයා මේවන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරකපොළ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. දිවයිනේ සබරගමෝ බස්නාහිර මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම ගාල්ල කුරුණෑගල හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.